ලලිතාස්ක මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය නගන්න බොහොම ස්තුතියි අවස්ථාවක් දුන්නාට ප්‍රශ්න නෙවෙයි ප්‍රශ්න ගොඩක් අහන්න වෙනවා මගේ ඊටාම මේ ගැටළු සාකච්ඡායි මොකද මේ මේ මාත්මේ විජය ගැන වගකීම් සාගතව විශාල ලිපි ප්‍රමාණයක් සම්පාදනය කරලා තියෙනවා මට අහන්න තියෙන්නේ අර වැලිපරයේ සම්බන්ධව එතුමා ඉදිරිපත් කරපු එක මදයක් තිබ්බ මේ ඒ වැලිපරයේ ඩේටින් කරලා තියෙනවලු මේ 2500ක් කියලා දැන් වැලිපරයේක ලී වලින් ඒ ලී කොට ඕනි වෙලාවක මොහොතය ඇවිල්ලා වැලිපරයේක රැඳින්න පුළුවන් නේ නා මම අහන්නේ ඒ වැලිපරයේ ඒ තියෙන ඩේටින් එකයි භාවනා කතාවයි අතර අන්තර් සම්බන්ධයක් ගොඩනගන්නේ මොන පදනමින්ද? එතුමා කිසිම දෙයක් සම්බන්ධ මූලාශ්‍ර මේ උපුටා ගැනීම හරියට ඉදිරිපත් කළෙත් නැහැ. මං අහන්නේ ඒ ඩේටින් කළපු ආකියොලොජිස්ට් කවුද? කොහෙද රිසර්ච් පේපර් එක? කොහෙද මොකක්ද පබ්ලිකේෂන් එක? අනික වෙන මට ඉදිරිපත් කරන්න කරුණාකරලා. මං හිතනවා මේ අන්තර්ජාලයට ගිහිල්ලා සීතු කියලා ගැහුවාම ඒ රිසර්ච් පේපර්ස් පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මම ඒවා දිහා බලලා සාරාංශයක් පමණයි මේ ඉදිරිපත් කළේ මොකද පොතකට දාලා කරපු දෙයක් නෙමෙයි ඒක විශේෂයෙන්ම මෙරීන් ආකියොලොජි සේතු සමුද්‍රම් මෙරීන් ආකියොලොජි කියලා ඉංග්‍රීසියෙන් ගැහුවා නම් රිසර්ච් පේපර්ස් 20ක් 30ක් පමණ තියෙනවා ඒ කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ මම වෘත්තින් භූ විද්‍යාඥයෙක් ඉතින් මට ඒ තීරු ගන්න අපහසුතාවක් නැහැ එතකොට අවුරුදු 50 5000 2500 අතර සාධක වීද ආකාරයෙන් කාබන් සමස්ථානික පමණක් නොව වැලි සම්බන්ධවත් කොරල් සම්බන්ධවත් තිබිච්ච ඒ කාලේ තිබිච්ච පොසිල ඒ කියන්නේ අද තියෙ පොසිල නැයි සත්තු නැ ඒ යුග පිළිබඳවත් සකස් කරලා තමයි මෙරින් ආකියොලොජිස්ලා තමයි ඒ රිසර්ච් පේපර් එක තියලා තියෙන්නේ මේ වැලිපරයේ තියෙන නව්‍යතාවේ ඊට වඩා පැරණි වටේ තියෙන දේවල්. ඔව් ඒකම රාජාවලියේ අර කියපු වර්ෂය අනුව බොහොම සමානතාවයක් දැක්වෙනවා. ඊළඟට තව කාරණයක් තියෙනවා අර මං ඉදිරිපත් කරපු අවුරුදු 24ක කියන කතාවත්. ඊට පස්සේ එතන සිට මේ දක්වා තිබිච්ච වර්ෂ පිළිබඳව රාජ පරම්පරාවේ තියෙන කතාවත් වර්ෂ බැලුවාම බොහොම සමානතාවයක් තියෙනවා. එතකොට ඒ වර්ෂත් අනුව අපට ආසන්න නිවැරදිතාවයකට ළඟා වීම මිස හිතටම අපිට කියන්න බෑ. ලොකු දෝෂයක් නැහැ. ඕන අවුරුදු 5ක 10ක තමයි දෝෂයක් තමයි අපට ගොඩ නැගෙන්නේ. මොකද අපි පියා පුතා අතර වයස අවුරුදු 24ක් තැබුවොත් තමයි මේ කියන දේ වෙන්න පුළුවන්. අවුරුදු 18 දැම්මම ලක්ෂ 5ක් වෙනවා මේ අතර වෙනස. ඔව්. මේ පස්සේ අහන්න දෙන්නකෝ දැන් ඔබතුමා පොසිල ගැන කිව්වා. පොසිල රේටින් කරලා කොහොමද රාමාණිය ඔප්පු කරන්නේ? පොසිල මම නෑ නෑ මෙතන අපි කලේ ඉතිහාස කතාවකට ඉතිහාස කතාවේ කියන දේවල් ක්‍රොස් චෙකින් කියලා තියෙනවා ආකියොලොජිස්ලා බලනවා ඉතිහාස මූලාශ්‍රයත් භෞතික මූලාශ්‍රයත් අනිත් වෙන තියෙන කතාන්දර ජනප්‍රවාද කතා අතර ක්‍රොස් චෙකින් කරලා බලනවා මේවා සමානතාවයක් තියෙනවද බැහැර කළපු දේවල් තියෙනවද නමුත් විශේෂයෙන්ම මේ භෞතික සාධක වලට මූලිකත්වයක් දීම තමයි බලන්නේ दस कथा फस्टे धरणी ඒක ජුබු විද්‍යාත්මක කරන්නේ ආකියොලොජිස්ට් කවුද? වගකීම ඒක මට දැන් කියන්නේ මතක නැහැ. රිසර්ච් පේපර් 20ක් විතර තියෙනවා. බලන්නකෝ. බලලා හිට ඊළඟට කතා කරන්නකෝ. ඔව්. මේක සාමාන්‍යයෙන් මේ විනාඩි 25ක ජෙනරල් කතා විතර මේ මතකෙන් මම කළේ. ඔව්. පොතක් පබ්ලිෂ් කරන්නේ. දැන්
දවස් 3කට කලින් වගේ හැම එකක්ම මම කරුණ සහිතවනේ ඉදිරිපත් කළේ රූපතරන් සහිතව ඒ අදාළ උපුටා ගැනීම සහිතවනේ අදිසියෙ ඉදිරිපත් කරනවා කියලා මේ වගවීම සාගතව ගන්නවා රාවණ යුගය නම් මට කියන්න ඔය යුගයේ බුද්ධ කාලයට පෙරද පස්සේද කොහොමද කියලා ඔප්පු ගන්න බුද්ධ කාලයට පෙර බුද්ධ කාලයට පෙර ආ තව කාරණයක් කියන්න ඔබතුමාට අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් මම තන්තරජාලින් තමයි ගත්තේ ආ ගන්න රාම කුමාරයා ගේ සිට ඉක්ෂ්වාකු පරම්පරාවේ පියා පුතා මුණුබර වශයෙන් නම් ලිස්ට්ක තියෙනවා සුදුන් රජ දක්වා එතකොට ඒකටත් අවුරුදු 24ක කාලයක් දැම්මහම බුදුන් වහන්සේගේ උපතට හරිම සමානතාවයක් තියෙනවා එතකොට ඒකත් බොරු කියන්න බෑ මම ඒක කතාව කිව්වේ නෑ මොකද බොහොම සීමා කරන්න ඕනේ ඉඳ දෙපැත්තම සසඳලා බැලීමක් තමයි කළේ ආසන්න නිවරිතාවයට එන්න විනත් සාධක නැත ඕලින් තමයි කළේ ඔව් අන්තර්ජාලේ ඕන්තරම් ඔයගේ සයිට් වල මටත් දාන්න පුළුවන් ආ එන ඔබතුමා ඒක අයින් කරන්න අනිත් ඉතිහාස මූල අස්ර ප්‍රතික්ෂේප කරන්න බෑ රාජාවලිය බොරු කළා මේ විනත් රාජ පරම්පරා නම් ටික බොරු කළා එතකොට රාම රාමණ කතාවක් තියෙන මූල අස්ර දෙල පමනයි මෙතෙක් වෙලා තිබුණේ මේ මූලාශ්‍රය ඔක්කොම අයින් කළා දාලා තමාගේ මනක් කල්පිත දේවල් ඉදිරිපත් කරන්න ගිහිලා තමයි රාම රාවණ කතා බොරු උනේ. මත උනේ. අපි කරන්නේ අපි ඉදිරිපත් කරනවා හරි හෝ බොරු කතාවක් නෑ ඉතිහාසාත්මක මූලාශ්‍රය ජන ප්‍රවාද කතාත් රාජ පරම්පරාවේ තියෙන සැලසුම් ඒවත් භෞතික වශයෙන් තියෙනවා නම් රිසර්ච් පේපර්ස් ඒවා පිළිගැනීම නොකලීම ඔබතුමාගේ හෝ විනායකගේ වැඩක්. ඒවත් මේකට ගොඩක් සමාන ආසන ඉවරිතාවයකට යොමු කිරීමක් වෙලා තියෙනවා ප්‍රතික්ෂේප වීමක් වෙලා නැහැ මහා නැත්තම් මෙතෙක් හුඟක් අය රාවණා ගැන ඉදිරිපත් කළේ ඒවා කිසිදු මූල අස්රයක් නැතුව තමයි ඉදිරිපත් කළා තියෙන්නේ අදුව වැඩි මනක් කලින් දේවල් මෙන්න තමයි මේක පච උනේ කරුණාකර ලැබුණද මහා භාරතයටයි රාමායණයටයි අර ග්‍රීසිය හෝමර් ලියපු ඉලියඩ් සහ ඔඩිසි වීර කාව්‍ය දෙක ආකෘති අතින් කතාව අතින් ඉතාම සමානයි ඈ ඊගාට ඉන්දු ආර්ය භාෂා සහ ඔවුන්ගේ දේව කොට්ටාසයන් ඉතාම සමානයි එතකොට මං අහන්නේ රාමායණය වගේම කතාවක් කොහොමද ග්‍රීසිය තියෙන්නේ මෙහෙම මම ඒ කතාව කියන්න ඔබට මේක අහගන්නකෝ මේක අහගන්න කතාව එතකොට ඔබතුමා DNA පිළිබඳ මම ඒක මගේ පැත්තෙන් විස්තර කරන්න. ඔය ඉතළු වල ඉන්න උඹ ඔප්පු කරන්න හදන්නේ. ඉතළු වල ඉන්නේ නේ. ඔය කියන කතා ටික තේරෙම ඉනහල්ටි කියන ඔය ඇදින වගකීම මොකද්ද කියන්නේකෝ? ඔවා පුරා විද්‍යාත්මක පදනමක් වයිද? හිටියන රාවණා කොහෙද හිටියේ? රාම කොහෙද හිටියේ? රාම ඉන්දියාවේවත් හිස්ටොරිකල් පීපල් කියන රාජ මෙරුවල කෙනෙක්ද පිළිගන්නේ නැහැ නේ ඉන්දියන් හිස්ටරි අධ්‍යයනය කරනකොට. ඒක පිළිගන්න කොටසකුත් තියෙනවා. ඉන්නකෝ පිල්ලක ඉලිකාන පරිසකෝද පිළිගන්න පරිසකෝද තියෙනවා විශේෂයෙන්ම දැන් මේ රාවණා කියන්නේ ද්‍රවිඩ අය කියලා ද්‍රවිඩ මතයක් ගොඩනගාගෙන යනවා ඒක සාර්ථකයි නමුත් ඒ විරුද්ධව කවුරු කතා කරන කෙනෙක් ඉන්නේ ඒක සිංහලයක්වත් කතා කරන්නේ ඔන්නෝක එමෙතන තියෙන ප්‍රශ්නේ හරිද හැබැයි හිතලු හැබැයි හොඳ ශක්තිමත් විදියට අන්තර්ජාලයක තියෙනවා හරිද එතකොට රාම දෙමළේ කියලා කියන අපි සිංහල පිරිසක් ඉන්නවා හරිද එතන මොකද්ද මේකේ தත්ත්වය හරිද 105ක් තියෙන ජන වර්ගය 95ක් සහ මේ රටේ 75ක්ම සිංහල ජනතාවගේ මතවාදයේ නිස්සබ්ද කරන්න තරම් දක්ෂ වෙලා තියෙනවා ඊළමහා මේ බෙදුම් වාදී මට කියන්න තියෙන ඉතින් ඒ උගතු අපේ උගතුන් අභිභවායනවා වැඩි ඉතිහාසයක් පොඩ්ඩක් සවන් දෙන්න මේ මං මට හිතෙනවා මෙන්න මේ විදියට දැන් අපි දැන් ලලේන්ද්‍ර මහත්මයාත් අපේ ඩික මහින්ද කුමාර මහත්මයාත් ගත්තාම ඒ දෙපළම කිසියම් අධ්‍යයනයකින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් මම කැමති මෙන්න මේ වගේ යෝජනාවක් කරන්න ඔබ දෙපළටම අපේ මහින්ද කුමාර මහත්මයා ඉදිරිපත් කරපු අදහස් එයට පදනම් වෙන මූල අස්ත්‍ර දැන් එතුමාට මම හදිසිය කැඳවීමකින් හදිසිය ආරම්භ මම හිතේ මට විනාඩියක් දෙන්න අපේ මහින්ද කුමාර මහත්මයාට ගෙදර ගස්සේ මට විනාඩියක් දෙන්න මම කතාවෙන්න මට පොඩ්ඩ විනාඩියක් දෙන්න මේ දැන් එතුමා ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් යම් මූලාශ්‍රිතයක් එතුමා සඳහන් කරනවනේ ඒ වාට ඇත්තටම සූදානම් වෙලා ඉදිරිපත් කරන්න මං ඉඩක් දුන්නේ නැහැ මගේ පැත්තෙන් ගත්තා මං හදිසියෙ එතුමාට ආරාධනා කරපු නිසා වාහනේනකොට ආදරයන් කළේ ඔව් අපට පුළුවන්කම තියෙනවා තවත් දිනයකදී එතුමා ඉදිරිපත් කරන මූලාශ්‍ර මත පදනම් වෙලා පිටු අංකත් එක්ක ඉදිරිපත් කරන්න මේ කරුණු සම්බන්ධයෙන් මට අනේ සමාව වෙන්න මේ සම්බන්ධයෙන්
ඔබතුමාගේ ඒ විග්‍රහය සනාථ කරන මූලාශ්‍ර අප වෙත ඉදිරිපත් කරන්න අපේ අපේ ජාතිකයට දාන්න පුළුවන් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් එතකොට අපි ලලිත මහත්තයා ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් එතුමා ඉදිරිපත් කරපු බොහෝ කරුණු මූලාශ්‍ර සඳහන් කළා ඒ දුසුමෙදිම ඒ වගේ සූදානමක් වෙන්න අපේ මහින්ද කුමාර මහත්තයාට මම ඉඩ දුන්නේ නැහැ මං අදිසියේ එතුමා ගැඳේවා ගත්තා ඉඳලා අපට පුළුවන් තව සතියකින් හෝ දෙකකින් හෝ ඒ මූලාශ්‍ර මතම පදනම් වෙලා මේ සාකච්ඡාව තවදුරටත් පුළුල් කරගන්න අපට අවස්ථාව ලැබෙයි මම අපි දෙන්න එතකොට ඒ අනුව අපි මේ සාකච්ඡාව නිර්මාණය කරගමු කියලා මං යෝජනා කරන්න කැමතියි ඔව් තවත් ආගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න අනෙක් බෞද්ධන්ට පුළුවන් මේ අවස්ථාවේදී එතුමා ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධයෙන් අපේ ටික මහින්ද කුමාර මහත්මයා ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ අදහසුත් එකතු කරන්න ඒ අනුව අපට සාකච්ඡාවක් කරන්න යම්කිසි පදනමක් ප්‍රවේශයක් නිර්මාණය කරගන්න අද පුළුවන් වෙයි ඊට පස්සේ සනාථ කරන කරුණු සම්බන්ධයෙන් ඉදිරියට අපිට යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා මේ අවස්ථාවේදී අනිකුත් බෞද්ධන්ට අවස්ථාව තියෙනවා අපේ දලේන්ද්‍ර මහත්මයා ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් අපේ මහින්ද කුමාර මහත්මයා ඉදිරිපත් කරන මූලාශ්‍ර වලට අපි ඉදිරියේදී සමන් දෙමු ඒවා අධ්‍යයනය කරමු ඒ වගේම අපේ කාරණා කියනවා දැන් රාමායනය කියන එක ඉන්දියාව තුල පවා ව්‍යාප්ත වෙන ක්‍රමයක් තියෙන ඒ ව්‍යාප්ත වෙන්නේ චෝල අධිරාජ්‍ය පදනම් කරගෙන ඒ කියන්නේ 12 වෙනි සියවසේ මෙබිට චෝල අධිරාජ්‍යයේ දේශපාලන ආධිපත්‍යය හසුරවන එක ටූල් එකක් විදිහට මලයාසියාව දක්වා මේ මේ රාමායනේ ව්‍යාප්ත කරන රාම කියන්නේ කියලා කතාව මන්ද විශේෂයෙන්ම මාන්‍ය රෝගේ පැමිණි සංක්‍රමණික වෙච්ච බ්‍රාහ්මණය තමයි ඒ නංගම් විස්තර දාන්නේ දැන් පස්සේ තියෙන්නේ මේවා බුද්ධ කාලෙන් පිට ඉඳලා අඛණ්ඩව වෙන යාපනයේ රාජවංශයක් හැදීම දක්වා ඉක්මන් වෙන්නේ ඉතාම මේ අපරික්ෂාකාරීව කරන ප්‍රවාද වලින් නිකන් මේ හිතලු කතා වලින් ඒව වගකීම් සහගත නැහැනේ ඒවට තව පොත් එහෙමත් ඇති ඕන ඔය වගේම ලියුම් පොත් ඇති නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවට පුරාවිද්‍යාත්මක යම්කිසි දෙයක් ඓතිහාසික වෙන්න නම් එය තිබුණු බොහෝ පරිස්ථිතියක් තියෙනවා ඒ කාලවකවානුවකට අයත් වෙන්න ඊළඟට ඒ සම්බන්ධ වේද මානව ජනාවාසයක් තහවුරු වෙන්න ඕන අන්න එහෙම මානව ජනාවාසයක් ඒ ජනාවාසයේ ඉඳපු මානව සමූහයේ පිළිබඳව සාක්ෂියක් තියෙන්න ඕනේ එම ජනාවාසයේ හිටපු භූගෝලීය මේ වපසරිය පිළිබඳව තක්සේරුවක් තියෙන්න ඕනේ එය කාලවකවානුගත කරලා තියෙන්න ඕනේ ඒවට විද්‍යාත්මක ක්‍රම තියෙනවා ඉන්දියාවේ කිසිදු පිළිගත්තු විශ්වවිද්‍යාලයක කිසිදු පිළිගත්තු ආකියොලොජිස්ට් කෙනෙක් රාම මේ ඉන්දියාවේ දෙවි කෙනෙක් විදියට දේව මණ්ඩලයේ ඉන්න කෙනෙක් විදියට මිසක් හිස්ටොරිකල් බෑක්ග්‍රවුන්ඩ් එක ඉඳපු මනුස්සයෙක් විදියට අද වෙනතුරු කිසිදුම තහවුරු කරලා නැහැ එහෙම තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන් පිළිගන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරන්නේ අපි මේ කියන්නේ ඉතාම වගකීම් දාගත්තු. රාවණත් එහෙමයි. ඒවා ඉන්දු ආර්ය ජන කතා. රාමායනය වගේම කතාවක් තියෙනවා ඔඩිසි. ඉලියඩ් වගේමයි මහාභාරතය. ඒ අර වීරෝ පස් දෙනයි දෞපදී කුමාරිය වගේම තමයි අර හෙලන් පැරිස් කුමාරිය වේරගන්න ඒ කරන ට්‍රෝයි කරන සටනක්. මේ ආකෘති දෙක මේ තරම් සමාන වෙන්නේ කොහොමද කතා දෙකයි බලන්න දේව මණ්ඩලයේ ඉන්දු ආර්ය දෙවිවරු වගේමයි පර්සියාවේ දෙවිවරු ග්‍රීසි දෙව මණ්ඩලෙත් එක හා සමානයි නන්තික බව එක වගේ කියවෙන්නේ ඈ ඊගාට භාෂාවත් සමානයි මේවායකින්ද ඉන්දු ආර්ය භාෂා කතා කරන මිනිස්සු ඉන්දියාවට එන්න කලින් පොදුවේ භාවිතා කරපු දේව පුරාණය ඒක ඉන්දියාවට ගෙනහැරලා ඒකේ තියෙන භූ පරිස්ථිතියේ අයිති අංගෝපාංග ගංගා ඒවා දාලා තමයි ඔය රාමායන ඉන්දියාවේ ලියන්නේ නැතුව මේ ඉන්දියාවේ වෙච්ච එකක්වත් ලංකාවේ වෙච්ච එකක්වත් නෙවෙයි ඒවා ඉන්දු ආර්ය ජන කතා පොදු ජන කතා නැත්තම් කොහොමද ග්‍රීසියේ මේ වගේම කතාවක් තියෙන්නේ මම ඒකට උත්තරයක් දෙන්න ඒ හින්දා මේවා හිතළු විදිහට ගේන අයට වගකීමක් නැහැ මේවා රටේ ඉතිහාසයට සම්බන්ධ කරන ළමා පරම්පරාවක නොමග යවන ඒ හින්දා භූ පරිස්ථිතියක් නැති ආ කාලව කියන හරියට තහවුරු කරන්න බැරි පරම්පරා ගුණ කළා මෙහෙම කතා මාත්‍රෙන් ගියේ නැට කිසි වගකීමක් නැහැ මේවා රටේ ඉතිහාසයේ විකෘති කරන දේවල් මේක අනිවාර්යෙන් රෝ එක ඉන්න මේක යට
මේ මේ මානසික වහල් භාවයට මේ රට ඇදලා දාන්න අපේ රාමායන ඉඳන් වහල්ු කියන එක ඔප්පු කරන්න ගොතන ප්‍රවාදය මේක 1980 න් පස්සේ තමයි මේක ලොකුවටම ආවේ ඒ සූර්ය ගුණසේකරලෙ මෙක්තරා කණ්ඩායම මේක මහා පරිමාණෙන් මූලාශ්‍ර රහිතව ව්‍යාප්ත කරන මිනිස්සු පව් විශ්වාස කරනවා මේව ගොඩක් අය ලැලෙන්ඩ මහත්තයා ඉදිරිපත් කරපු කරුණ සම්බන්ධයෙන් අපේ මහින්ද කුමාර මහත්මයාගේ ප්‍රතිචාරයක් තියෙනවද එහෙම නැත්නම් අපිට තියෙනවා තියෙනවා නිදිච්ච ආගේ ඔබතුමාගේ ප්‍රතිචාරයෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා අපේ නිදිච්ච අරුණ හේවාස මහත්මයාත් මේ අත උස්සලා තියෙනවා එතුමාට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අවස්ථාව ඒ නිසා අපේ මහින්ද කුමාර මහත්මයාගේ ප්‍රතිචාරයෙන් පස්සේ ඔබතුමා ඔබතුමාගේ අදහස කියන්න ඊට පස්සේ මම හේවාස මහත්මයාට යොමු කරන්නම් හොඳයි දැන් අපි දන්නවා මේ ඔය මැක්ස් මුලර්ගේ ඉදිරිපත් කරපු විශේෂයෙන්ම යුරෝපෙන් ආපු ආර්ය සංක්‍රමණය ගැන මේ කතා කරන්නේ ඒක තමයි අපේ ඉස්කෝල පොත්වලට දාලා තියෙන්නේ හරිද ඔය ಭಾರತයේ තිබිච්ච දේවල් හෝ විශේෂයෙන්ම මේ ලංකාවේ තිබිච්ච දේවල් සියල්ල වහලා තියෙන්නේ නැතුව නෙමෙයි ඒවා ඔක්කොම යටපත් කරලා ඒවා ඉදිරිපත් කරනකොට බටහිරින් මැක්ස් මුලර් ඉදිරිපත් කරපු ආක්‍රමණයක දේවල් යට වෙලා තියෙන්නේ මොකද හුඟක් අයගේ විගතුන්ගේ 95%ක්ම ඔළුවල තියෙන්නේ ඒක. ඒ මොකද අපි දන්නවා ඉන්දියාව තුල විශේෂයෙන්ම කොනකන් කියන භාෂාවක් ඇති වෙලා තියෙනවා බටහිර ප්‍රදේශයේ. ඒ කොනකන් අයගේ බ්‍රාහ්මණ කියලා කොටාසියක් තියෙනවා. ඒ අයගේ DNA වල තියෙනවා යුරෝපියන්ගේ ලේ. ඒකම ද්‍රවිඩයන්ගේ ලේ. ද්‍රවිඩ බ්‍රාහ්මීස්ලා හැදිලා තියෙන්නේ ඒක. ඒ භාෂාවල පර්ෂියන් භාෂා ග්‍රීක භාෂා ඒ සියලු දේවල් තියෙනවා හරිද නමුත් ඉතිහාසයේ අපිට දැක්වෙනවා සේදමාවත ඔස්සේ හෝ එහෙම නැතිනම් මේ විශේෂයෙන්ම Hindu මේ මොහන්දර හරප්පා වලට කිසුපූර්ව 6000ට ප්‍රථම මෙහෙන් සංක්‍රමණයක් ගිහිලා තියෙනවා යුරෝපාකරණයේ ටියුනීසියාව දක්වා ඒකට සාධක ලැබිලා තියෙනවා. මෙහෙන් ගිය බ්‍රහ්මීය අක්ෂරවල මූල දේවල් එහාට ගිහිලා තියෙනවා. මෙහෙන් ගිය මාතා පිතා කියන එක ග්‍රීසියට ගිහිලා තියෙනවා. මෑට පීටා. හරිද? ඒ වගේ මම මේ කෙටි කීපයක් කිව්වේ එතකොට මේගොලු උත්සාහ කරනවා සමස්ස ඉන්දියාව සහ ලංකාවේ තියෙන සියලුම භාෂා යුරෝපෙන් ගෙනාවා කියලා ඉදිරිපත් කරන්න. අර ද්‍රවිඩය කියනවා වගේ තමයි. ද්‍රවිඩාවේ 101යි ද්‍රවිඩ ආධිපත්‍යෙන් 104ක් ද්‍රවිඩකරණය වුණාම එතකොට ඒ අය ගෙල්ලේ සිංහලයට තියෙනකොට එතකොට ද්‍රවිඩයන්ගේ සිංහලය පැවතුනා කියලා තරකයක් ගොඩනගනවා. ඩබල් කිරිද කිරිවේ හරකය කිරිවේ දෙකම සුදුවේ රිවර්ස් එක කතා කරනවා. එනමුත් පැහැදිලිව තියෙනවා කොනකන් බ්‍රාහ්මීන් කොනකන් ජන වර්ගයේ භාෂාව තුලහ එයාගේ ජානවල යුරෝපියන්ගේ සම්බන්ධයක් තියෙනවා. මෙහින් ගිය අය කිසුපූර්ව 2500 අතර විශාල ප්‍රහාරයක් ආපයක තමයි මේ මැක්ස් මුලර් ඉදිරිපත් කරන්නේ ආර්ය සංක්‍රමණය ජර්මනි පැත්තෙන් වුණා කියලා. ජර්මනියෙන් ආපු විද්‍යාඥයෙක් එක්ක මම කතා කළා. විශේෂයෙන්ම මම ලංකා කාර්මික සංගධන මණ්ඩලයේ මාස 3ක මේ වැඩමුළුවකට ආවා. බම්බු වැඩමුළුවකට ওই සම්බන්ධව ආපු විශේෂඥ ජර්මන් හරිද මම ඒවා මේ ජර්මන් ආර්යොත් මේ ආර්යොත් අතර කවුද ඇත්ත කතාව එහෙන් මෙහාට ආවද මෙහෙන් ආවටද එයා මට පෙන්වා මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපිට විදහාසේ කතා කරන්න හම්බුණා ඉන්ටර්නෙට් එකේ පෙන්වා මේ DNA RNA 1 2 සහ ඒ මට දැන් විශාල ප්‍රමාණයක් තියෙනවා ಭಾರತයේ සහ ලංකාවේ තියෙන ජන වර්ගවල තියෙන දේවල් ඒගොල්ලගේ තියෙන ජන ඒවා එතකොට ඒගොල්ලන්ගේ 105ක් තමයි මේ කියන Hindu නිම්නේ ජනතාවගේ DNA 105ක් තියෙනවා අපේ 100ම තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ යුරෝපයේ DNA තියෙන්නේ අර කොනකන් ෆැමිලි වල භාෂා කතා කරන අයට විතරයි. ගුජරාත් ප්‍රදේශවල තියෙනවා. හරිද? ඒ අය එක්ක ද්‍රවිඩ කට්ටිය කිසුපූර් 2400 ගණන් වල ආවහම කිසුපූර් 270 දී ආවහම ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ද්‍රවිඩ බ්‍රාහ්මීන් කියන එක ආවා. ඒ ද්‍රවිඩ බ්‍රාහ්මීන් අපේ ඉන්දු ආර්ය බෙන්ගාලි අයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අය සුදුත් නැහැ. බෙන්ගාලි අපි ඉන්නේ සුදු නෑ. අහරෙන් ආව සුදු මිශ්‍රයෙක් ඇවිද වර්ණ ભેදී අරගෙන ආවා. මේ මැක්ස් මුලර් ඉදිරිපත් කරන යුරෝපීය ආර්ය ක්‍රමයයි අපේ අතීතේ නම් ලක්ෂ ගණන් තිබිච්ච එක වහන්න සමත් වෙලා ඒගොල්ලන්ගේ ආක්‍රමණය සාධාරණේ කරගන්න තමයි බැලුවේ. දෙවියන් වහන්සේ විසින් එක ගෑණියෙක් මිනිහෙක් මැව්වා. ඒකේ මූලයෙන් මේ සියල්ල ජනතාව මෙයා වුණා. භාෂාව ආවා. සංස්කෘතිය ආවා බ්‍රිතාන්‍ය යටත් විජිතය
සාධාරණේ කරන්න උදව් කරනවා. බ්‍රිතාන්‍ය රටලා හිටර කමන්නේ නැහැ, යුරෝපීය රටලා හිටර කමන්නේ නැහැ කියන එක මොලේට දාලා ඉවරයි. ඒක හොලවන්න බෑ. ඔත මටත් ඒක තියෙනවා. ඔතුමාගේ උත්තරේ මේ සාකච්ඡා නේද? ඔතු ලක්ෂ කරනවා කියලා ඔතුමාට කියන්න බැරි බඩදඹලේ මේ මානවයයි ඉඳපු කාලේ බලංගොඩ මානවයයි ඉඳපු කාලේ බලන්න. මේ මානව ජනතාවට දැක්කම අවුරුදු 10000 පිට ඔය වගේ ඒක තමයි මම කිව්වේ. මම පරාසයක් කතා කළේ. කිස්සපූර් 2500ත් 5000ත් අතර කතාව තමයි මම කතා කළේ. නමුත් බටෝදව මානවයා යන්නේ කිස්සපූර් 25000ත් 50000ත් අතර තමයි යන්නේ. ඒ කොටස මම කතා කළේ නෑ. ඒතර ඒක අවුල් කරගන්න එපා. ඒක දරණීගම් මහත්තයා හොඳට කතා කරලා තියෙනවා. මම කතා කරන්න දෙයක් නෑ. ඒකම රාජ් සෝමදේව මහත්තයා ඒ DNA වලට නොගියට නමුත් ඒ හිස්කබල් සහ සිංහලයන් හිස්කබල් සම්බන්ධව හොඳ ගවේෂණයක් කරලා තියෙනවා. මං ඉතින් ඒක මගෙන් නෙමෙයි ඒක ගන්න ඕන. ඒ යුටයටෝගේ අද ඉන්න මේ රාජසමදේව මහත්තයා ගැන ගොඩක් පෝෂණයක් කරලා තියෙනවා මට වඩා. මං කලේ අර පරාසය ගැන විතරයි. ඊට පස්සෙත් පරාසයක ගැන මට දේශනෙන් දෙන්න පුළුවන්. ඒක මගෙන් ඇසි නොසිත ප්‍රශ්නයක්. මොකද මං ඒ ගැන දක්ෂතාවයක් නැහැ. ඊට කලින් තිබුණා රාක්ෂගෝත්‍රය මේ හිටියා. ඒක ඉන්දියාවත් හිටියා මේ හිටියා. කැඩුනට පස්සේ රටවල් දෙකක් විතර වුණා. ඉන්දියාව කියන්නේ දෙමළ රටක් නෙවෙයි. ඒක ඔබතුමා තේරුම් ගන්න ඕන. 5% දෙමළ භාෂා කතා කරන අය. ඒයව ගණන් ගන්නෑ ආර්ය ඉන්දියාවේ කවුරක් ආ. ඇහෙන්නේ. මාත් මේක විතර සෝමදේව මහත්තයා හිස්කබල් ගැන කරපු පරීක්ෂණය මොකද මම සෝමදේව නෑ ඒක තමයි ඒ තුමාට ඒක දේශනාක් ඉදිරිපත් කරන්න කියන්නේ. ඒ එතුමා අවුරුදු 5000 මම දැක්කා. අවුරුදු 5000 25000 ඒ යම් යම් තොරතුරු දැන් හොයාගෙන තියෙනවා ගවේෂණය කරන්නේ මෑතක. මෑතක ඒ තුමාගේ දේශවලට මම ගිහිල්ලා තියෙනවා පහුගිය අවුරුදු දෙකකට කලින්. මේ කොරෝනා කාලේ මං ගියේ නෑ. එතකොට එතුමා වැහිච්ච කොටසක් ඉදිරිපත් කරනකොට පුරාද දෙපාර්තමේන්තුවේ සමහරයත් එතුමාට විරුද්ධව වැඩ කරනවා. කොහොම තමයි ඉතින්. ඉස්කබල් ගම නෙමෙයි හම්බෙලා තියෙන ඉස්කබල් ඒ සිංහලෙන් ඉස්කබල් වලට මේ පැතර සමානනවා. මේකේ තියෙන ඩොලිසිපිලික් මමත් ඒ ගැන කතා කරලා තියෙනවා. මේ විශේෂයෙන්ම ඔබතුමා අහන්නකෝ අහන්නකෝ මේ ඉස්කබලේ චුට්ටක් අහන්නකෝ. ඉස්කබලේ මේ 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 පැත්තේ දිගයි මේ පැත්තේ දිගයි කතා මෙයා කරලා එක බෙදලා තියෙනවා CP කියලා තියෙනවා. කියන්නේ කැපැසිටි එක සම්බන්ධ. එතකොට වැද්දාගේ කැපැසිටි එක අහගන්න. ද්‍රවිඩ මේ කතා කරන්නේ නේ කියන කොහොමද මේ ඔබතුමා අන්තර්ජාලය කියන කරදරනකට මේ සම්පූර්ණයෙන් අදහස අහලා ඊට පස්සේ අදහස ඉදිරිපත් කරන්න දෙපළව. ඒතකොට අපට අවබෝධයක් එනවා. දැන් මගේ කතාව අවස්ථාවනේ. ඔව්. එතකොට මේක අහන්න. සිංහලයේ වැද්දෝයි පිළිබඳව හියු නේවල් අර කියන මේ වෛද්‍යවරයාත් මීට අවුරුදු මගේ ඉතේ 75කට කලින් වෙන්නේ නැති වැද්දන් කිස්කබල් පිළිබඳවත් සිංහලන් කිස්කබල් පිළිබඳවත් දෙමළන් කිස්කබල් පිළිබඳවත් නන්දදේව විදේශකර මහත්තයත් යම් තොරතුරු වගේක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ තුමා මුලින්ම ඒක මුලින්ම බලන්න. ඊයනෝ ජනවර්ගයේ හිස්කබල් වලින් අඳුරගෙන තියෙනවා. හරිද? ද්‍රවිඩයගෙත් එහෙම හඳුනාගෙන තියෙනවා. යුරෝපියන්ගෙත් අඳුරගෙන තියෙනවා. මේ අනුව මේක ග්‍රේඩ් කරලා තියෙනවා ඩොලිසිපිලික්, බ්‍රජාසිපිලික්, මෙසෝසිපිලික් කියලා. හරිද? එතකොට ලංකාවේ ඉන්න සිංහලයන්ගේ ඩොලිසිපිලික් තමයි ආර්ය වර්ගයට අයිති අය. ඩොලිසිපිලික් කියන එක තමයි අසුර වර්ගයේ රාක්ෂ ගෝත්‍රිකගේ එයාගේ තියෙන. ඒ තොරතුරුම තියෙනවා උතුරු ඉන්දියාවේ කැෂ්මීර් එකේ ඩොලිසිපිලික් අය. ඉන්ටර්ටේට් ගිහිලා බලන්න කොච්චර පර්සන්ටේජ් එකක් මේ ඩොලිසිපිලික් වල තියෙනවද. ඒකේ DNA මෙහා කොච්චර තියෙනවද. මේ දෙකේම ද්‍රවිඩ කියන කට්ටිය අයිති වෙන්නේ නැහැ. වැද්දොත් අයිති වෙන්නේ නැහැ. එතකොට මිශ්‍ර වෙච්ච දේවල් ඇද 102 තුනක්. එනමුත් එහෙම අයිති වෙන්නේ නැහැ. ඒ මූලාශ්‍රික බලලා කතා කළොත් තමයි හොඳ. අපි මේ ජෙනරල් කතා කළේ. මේ පුංචි කතාවකද ඉදිරිපත් කළේ. ඒ මෙසෝසිපිලික් කියව හුඟක් ද්‍රවිඩයගෙත් විශේෂයෙන්ම මේ අග්නිදික අග්නි සාසනේ මේ යුරෝපාක්‍රේට ආසන ඉරාන ප්‍රදේශවල සටහන් වෙනවා. ඒක අන්තර්ජාලය ගියාම එක පේනවා. දැන් කොටෙම කියනවා නම් කුවේර පව ඇවිල්ලා තියෙන්නේ කාශ්මීර දේශේ. හරිද? රාවණ පව ඇවිල්ලා තියෙන්නේ මුල එහෙ. හරිද? ඒ අය කතා කරන භාෂාවත් මේ භාෂාවත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක දෙමළ නෙමෙයි. මුගක් අයක ඔළුවේ තියාගෙන ඉන්නේ ඉන්දියාව නම් දෙමළ, ලංකාව නම් සිංහල කියන එක. ඒක තමයි ලොකුම වැරදිච්ච වැරදිල්ල. දෙමළ කියන්නේ මේ ඉන්දියාවත් ලංකාවත් කිසිදු සම්බන්ධයක් නැහැ. කිස්සපූර 270ට එකක් කිසිදු සාධකයක් නැති බව හාති ගුම්හා සෙල්ලිපියේ සටහන් වෙනවා. කාරවෙල් රජුගේ ආර්ය කාරව රජුගේ ලිපියේ තියෙනවා ද්‍රවිඩ දේශ ඇති වෙලා අවුරුදු 113කට පස්සේ
ත්‍රමීර දේශ සංග්‍රාමන් කියලා සම්මූර්ණ විනාශ කළා දානවා දකුණේ ආර රජුන් එක ගිවිසුමක් අස්සන් කළා මේ සෙල්ලිපියේ තියෙන දේ කාගවත් සාමාන්‍ය හිතළු වලට විනාශ කරන්න බෑ ඊට ඉතිහාසයක් නැත ඔව් බුදුමණලට පුළුවන් අපේ අනිකුත් බෞතුන්ට යම්ම අදහස ඇති ඒ අදහසකට අවස්ථාවක් ඒක ඔව් තමගේ ප්‍රශ්න අහන එක හොඳයි ඒක ඔව් ඒක අහන එක හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ නේද නිවැරදි දිනා මොකද මට විනාඩි 45 තුළ කියන්න පුළුවන් සීමිත ඉඩකඩ කතා මයි තිබුණේ ඒකම පරස්සයක් කාලේ පරස්සයක් මං කියනවා 2500ත් 5000ත් අතර කොටස විතරක් කතා කරන්න උඩයි යටයි කතා කරන්න මං දේශ නැත්තව දුන්නේ නැහැ ඒකෙදී පුළුවන් කතා කරන්න තව රවුල් එනවා අර පරස්සය තුලා විතරක් අහන්න පරීක්ෂණ කළා කියලා කිව්වා මොකද මම සර්ගේ ළඟපෙ ඉන්න ගෝලෙක් ඉඳලා ඉතාලම වගකීම් සාගත ගිනා සෝමදේව මාත්‍ය මානව හිස්තබල් පිළිබඳව ඕගගේ තුලනාත්මක අධ්‍යයනයක් වෙන්නේ නැහැ ඊළඟට අර මම සාකච්ඡාවක් කළා තියෙනවා මම සාකච්ඡාවක් කළා ඔබතුමා මේක ඩොලිසිපිලික් හා මේ විදිහට බැලුවද කියලා ඒවත් ඉදිරියේ බලාගෙන යනවා කිව්වා එතකොට දැනට තියෙන තත්ත්වය ගැන එයා මට කිව්වා නවත් පබ්ලිකේෂන් එකක් තව කලේ නැහැ කියලා කිව්වා එයා දැනට ජෙනරල් තමයි කරගෙන ගිහලා තියෙන්නේ දැන් මන්නාරමේ හම්බුණා හිස් කබල් වගේ ඒව පිළිබඳවත් මාත් එක්ක කතා කරලා තියෙනවා හරිද මගිනුත් එක්කම මේ ගැන ඉතිහාසාත්මකව මොකද කියලා මං කව ඉතිහාස යුග ටික බලලා ඒකේ කාබන් 14 ටෙස්ට් රිපෝට් ටික මා ගාව තියෙනවා ඒක සෝමදේව මහත්තයාත් ගාව තියෙනවා ඉතිහාසත් එක්ක මේ ගලපලා මේක ගොඩනගන්න අපි උත්සාහ කරනවා යුග ගණනාවක දේවල් තියෙනවා ප්‍රතිශත යුගයේ ඊට කලින් යුග ගණනක් තියෙනවා එතකොට ඒවා හිස්කබල් ටෙස්ට් කරන්න ඕන DNA ටෙස්ට් කරන්න කරලා මේ වාර්ගික සහ ඉතිහාස කතාවත් එක්ක ගලපන්න උත්සාහයක් දරනවා ඒක අපි හෝ වෙන කෙනෙක් හරි කරන්න ඕනේ හත්තිගුම්බා තෙල්ලිපිය කියන එක අයිති මේ ගැන එහෙම කිව්වට early time මේ මේ තමිල් එපිගැට් කියන ග්‍රන්ථය බලන ඉරාවන මහදේවන්ගේ ඒකෙ පිළිම ලංකාවේ මුල් බ්‍රාහ්මී දින යුගයේම ඉන්දියාවේ ද්‍රවිඩියන් ලැන්ග්වේජ් ෆැමිලි එකට අයිති ප්‍රභේද කිහිපයකට අයිති භාෂාවන් ලියපු සෙල්ලිපි 80 ගණක් හම්බෙලා තියෙනවා ඒක දෙමළ ඒවා උතුරු ඉන්දියන් නෝත් ඉන්දියන් නෙමෙයි ඒවා අක්ෂර මේ මේ බ්‍රාහ්මී අක්ෂර වලට ඒක ලැන්ග්වේජ් එක ද්‍රවිඩියන් ඒක කිසි වර්ෂ පහෙන් පස්සේ තමයි ඒ ටික තියෙන්නේ. ඒ ලිපි ටික වෙනම අපි මන් දන්නවා. ඒ කියන්නේ ඒකත් දක්ෂිණ දේශයට ආසන්නව තමයි. ඒක සංස්කෘත භාෂාව සමග බ්‍රාහ්මී අක්ෂරත් එක්ක දෙමළ වචන කීපයක් තියෙනවා අක්ෂර බ්‍රාහ්මී. සංස්කෘතත් එක්ක තියෙන. ඒක කිසි වර්ෂ පහෙන් පස්සේ තියෙන්නේ. ඊට කලින් මුකුත් හම්බෙලා නැහැ. දෙල්ලිපි 80 හතක් තියෙනවා. මංග මම මේ පාවිච්චි කරලා රෙෆර් කරන්න පුළුවන්. වර්ෂය කොහොමද ඒක දීලා තියෙන්නේ? පර්ශේ කොහොමද යති පොත ඉරාවන් මහදේවන්ගේ පොත අරන් බලන්න net එකේ ගින් අන්න මං නම් කියලා අපි හරියට කියන්නේ ආවට ගියාට කියන්නේ නැහැ ඒ පොත අරන් බලන්න ඒකේ සෙල්ලිපි 80ක් තියෙන ඒව ඒව ජෙනරල් ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ ඒ ඒවා පස්චාත් යුගයේ මං කියපු යුගයේ අභිභව යන්න බෑ ඒ කියන්නේ කිසි පොර 270 අභිභව යන්න බෑ ඊට පස්සේ අතන පස්සේ 7 වසරින් ඉඳන් තමයි ලිපි ආවේ මූලික අක්ෂරත් එක්ක ආවේ सिंगल भाषा हिंदी भाषा उत्साहेपी මන් දන්නේ ඒක කිස් වර්ෂ පස්සේ නේ 7 වර්ෂේ පස්සේ 7 වර්ෂේ නෙවෙයි මාත්‍යා ඒවත් කිස්සු පුර දෙවෙනි තිය වාසේ ඊට වඩා ඔයා කියනට වඩා අවුරුදු හරි කිස්සු පුර දෙවෙනි සැරයෙන් පස්සේ ඊට වඩා ඉහළට යන්න බෑ ඊට වඩා ඉහළට යන්න කිසු සාධයක් ලම්බිලා නැහැ මට නම් හම්බෙලා නැහැ තියෙනවා අපි ඊළඟ සැරේ ඔබතුමා ඉදිරිපත් කරන්න මම දැන් මම බලන්න මම ඉස්සරහට මේ 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 සාකච්ඡාව පපට පළදායි වෙන්නේ පරස්පර මත දෙකක් මේක පැහැදිලිව මේක අපිට තේරුම් ගන්නව නම් වැඩගත් අපේ සංවාදයක නිගමනයන් දෙකක් ආවම මොකක් හරි විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් නිගමන දෙකක් ආව අවස්ථාවේදී අපිට ගන්න තියෙන පියවර තමයි ඒවායේ මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡාවට ලක් කරන අවස්ථාවකට යම් දිගුවක් අපි ලබා ගන්නවා ඒක. එතකොට ඔබතුමන්ලා දෙපළටම පුළුවන්කම තියෙනවා ඔබතුමන්ලා දෙපළට අපේ ඊමේල් එවනවා නම් දෙපළට හුමාර් කරගන්න. කරන මම ඉදම මට පොඩ්ඩක් මේ මේ විලාව දෙන්න ඔබතුමන්ලා කතා කරානේ. එතකොට මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න මේක පැහැදිලි කරගන්න ඕන නිසා මෙතනදී ඔබතුමන්ලා දෙපළම ශාස්ත්‍රවන්තයෝ නිසා ඔබතුමන්ලාගේ මූලාශ්‍ර මත පදනම් වෙලා මේ සාකච්ඡාව වඩා ඵලදායීව සහ දියුණු උත්තරකට ගේන්න පුළුවන්.
ඒනිසා ඒ මූලාශ්‍රත් එක්ක අපි දෙවෙනි සාකච්ඡාවකට සහභාගී වූ නොබෝදාම ඒකට අවස්ථාව පහසුකම් සැලසීමේ කාර්යය අපි කරන්නම් ඔබතුමන්ලා මේ මූලාශ්‍රම මත පදනම් වෙලා අපි මේ සාකච්ඡාව කරමු අපි ඉතාම සතුටු වෙනවා ඔබ දෙපළගේ මේ සංවාදාත්මක ප්‍රවේශය සම්බන්ධයෙන් ඒකෙන් ඉතා ගැඹුරු යමක් අපිට මතුවෙනවා කියලා අපි විශ්වාස කරනවා අපි එතෙන්ට යොමු වෙමු අපේ කපිල පිරිස් මහත්තයා අතවසල දිනවා එතුමාට පුළුවන් ඔබතුමා එතුමාගේ ප්‍රශ්නය හෝ අදහස් ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න ඔව් ප්‍රියන්ත දැන් මම නම් මම ඇත්තටම මම මේ මහා සමාජ කලාවේ මේ ඉතිහාසය පිළිබඳ මගේ දැනුම ඉතාමත් අල්පයි මේ අතිශය අල්පයි ඒ හින්දා සමහරකට මේ අහන ප්‍රශ්නේ තමත්ම අවියත් මහ බෝඩ ප්‍රශ්නයක් වෙන්න බැරි නැහැ ඉතිහාස මේ ක්ෂේත්‍රය තුල ඉන්න ප්‍රවීණයන් හම්බුවේ නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මගේ තියෙන මෝඩකම හරි මොකක් හරි තීක දැනගන්නත් එපේ මම ඒක අංගක නින්න මට තේරුමක් නැහැ මේ මම අහන්නේ මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දැන් ඔබ ගුමන්ලා සහ මම දැකලා තියෙන ඔයිට සැලපී විවිධාකාර ඉතිහාසඥයන් විවිධ කරුණු මත ඔය වගේ වාද විවාද මතවාද හැලැප්පීම් තියෙනවා පත්‍රවලත් යනවා දැන් ඉතින් අදත් ඒ වගේ එකක් උනේ දැන් මෙතනදී විවිධාකාර මූලාශ්‍ර කියන්නේ ඉතින් මේ දල් සෙල් ලිපි කාබන් ඩේටින් මේ පොත්පත්ර ලියවිච්ච දේවල් ඒ සියල්ලම අරගෙන يعني බොහොම වටතේරෙන විදිහට මේ අපේ මේ භෞතික ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර සාධක මත පදනම් වෙලා මේ සාල වරුදු දහස් ගණනක වගේ ඉතිහාසයක් ගැන මේ කතන්දරයක් හදන්න හදනවා ඒක වැදගත් මට තේරෙන විදිහට ඒක වැදගත්කම තියෙන දැන් අපිට ওই ඉතිහාසයේ වැදගත් වුණා මේ විශේෂයෙන්ම අපි ලක්වෙච්ච ත්‍රස්තවාදී අරගලයේදී යම් මතවාදී පැතිකඩක් පරාජය කිරීම සඳහා එතනදී ප්‍රායෝගිකව මේ ඉතිහාසයේ වැදගත් වුණා ඒකෙදී අපිට ශාල ප්‍රයෝජනයක් වුණා ඒක ඒ හදිසියව හරියට තිබුණ නැත්නම් හෝ ඉතිහාසඥයෝ ඒවා ගුණ කරලා තිබුණේ නැත්නම් ඒ වෙලාවේ අපි ටිකක් බලපතල ප්‍රශ්නකට මුහුණ දෙනවා ඒක පැතිකඩකට මුහුණ දෙන්න ඒක මේ ඉවහල් වුණා දැන් මට තේරෙන්නේ නැහැ ඉන් ඔබට දැන් අන්නේ ඊවාගේ ප්‍රායෝගික අර්බුදයකදී ගොඩෙන්නට වඩා ඔය වාගේ ඉතිහාස ඔය කරුණු කාරණා අල්ලලා ඔය කතන්දර හදලා ඔය ඔක්කොම දැන් ඉතින් අවසාන වශයෙන් ගත්තහම ඔය මේ මේ දැකපු කෙනෙක් නැහැ නේ දැන් අතර දැකපු කෙනෙක් කියන අරමුණ ගානේ ඔය අධ්‍යාත්මික දියුණුවක් තියෙන ධානලාභියෙක් වගේ එහෙම කෙනෙක් ඔයගේ අත්දැකීමවත් නැහැ ඉතින් මේ පංචේන්ද්‍රිය ගෝචර මේ මේ නොයෙකුත් කරුණු කාරණා අතර විශාල හිදස් ඇතුව ඒ හිදස් හිතලු වලින් පුරවලා තමයි ඔය මොන කතාව හැදුවත් හදන්න වෙන්නේ. තව කෙනෙකුට ඕනෑම වෙලාවකදී තවත් කරුණු කාරණා මත ඔබ බින දමන්නත් පුළුවන්කම තියෙන තත්ත්වය ඒවා තමයි ඔබ මට තේරෙන විදිහට. එතකොට අර වගේ ප්‍රයෝජනයක් අරමුණට පස්සේ ওই වගේ දෙයක් ඇති ප්‍රයෝජනය පොට්ටක් කරුණා කරලා පැහැදිලි කරලා දෙනවද මට? ඊට වඩා ඒ කියන්නේ මේ වගේ දැන් ප්‍රායෝගික අවස්ථාවල එන්න පුළුවන් ඔය අපේ දෙමළ ප්‍රශ්න ආපු වෙලාවේ වගේ. ඉන් ඔබට ගියාම ඔය ගැන අපි කෙස් පැලන තර්ක ඉදිරිපත් කරමින් මෙන්න මේකයි ඉතිහාසයේ මේක නෙවෙයි මේක තමයි මෙන්න මේක මෙහෙමයි වුනේ මේ කාලෙදි තමයි මේක වුනේ අහවල් කාලෙදි නෙවෙයි වාගේ ඒවා ගැන විශාල වශයෙන් හැලහැප්පීම් කළා කියන්නේ එකක් තමයි අවසාන නිගමනට එන්න පුළුවන් නම් ඒ ක්‍රමය මොකක්ද ඒ සම්බන්ධයෙන් මට තියෙන නිකන් හරි මේ මතභේදාකාරී මතභේදාකාරී අදහසක් දැන් මේ වේතින් ප්‍රයෝජනේ සම්බන්ධයෙන් දැන් මේක මහා කෙස්පැලන තර්ක ඉදිරිපත් කරමින් සමරක්කට මහා ගැටුම්කාරී තත්ත්වයන් පවා යනවා. මේකේ අවසාන ඵලය කුමක් ගන්න අර මම අර ඉස්සෙල්ල කියපු එකට වඩා ඔබට ගියන්න පුළුවන් කාටරේ පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං. මේ ටිකම මහින්ද කුමාර මහත්මයාව නිසන්දි වෙලා එතුමා නැවත සම්බන්ධ වෙනවා පොඩි වෙලාවකින් මේ අවස්ථාවේදී අඩුව පුරවන්න හොඳම කෙනා අපේ මේ පියසිරි අමරකෝන් මහත්තයා. එතුමා සම්බන්ධ වෙලා ඉන්නවා නම් එතුමාට අපට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේම අපේ කපිල පිරිස් මහත්තයා මතු කරපු කාරණාව සම්බන්ධයෙන් අපගේ යම් අදහසක් මේකට ඉදිරිපත් කරන්න කැමති. මම මෙතන මධ්‍යස්ථව යම් කිසි ආකාරයක මේ සංවාදය මෙහෙවන්නේ හැටියට වුවත් මේ ඉතිහාසයේ කරුණු සම්බන්ධයෙන් අපි ගන්න නිගමන අතරම විද්‍යාව සම්බන්ධයෙන් නැත්නම් බටහිර විද්‍යාව සම්බන්ධයෙන් ගන්න නිගමන වගේ මේවා තමයි. මේවා කිසියම් යුගයක යම් මූලාශ්‍ර මත පදනම් වෙලා නැත්නම් වෙනත් මතවාද නැත්නම් ප්‍රවාද මත පදනම් වෙලා ඉදිරිපත් කරන යම් කිසි පැහැදිලි කිරීම තමයි. ඒක වඩා ආදානග්‍රාහීව ගන්න එක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි අර අලියාසාන්දියාගේ ප්‍රශ්නේ.
කකුල අල්ලා ගත්තා කෙනා වංගෙඩියක් ලෙස දකින්න අලියා අර වල්ගයක් අල්ලා ගත්ත කෙනා දකින්න මේ මුස්නියක් විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසින් සමහර වෙලාවට ඉදිරිපත් කරන කරුණු ඒවා නොවැදගත් කියන එක නෙමෙයි මම කියන්නේ. එවැනි අවස්ථාවලදී ඉදිරිපත් වෙන කරුණු මේ භෞතික කිසියම් සිද්ධාන්ත මත නැත්නම් ඒ භෞතික යම් යම් මූලාශ්‍ර මත පදනම් වෙලා ඉදිරිපත් කරන දේවල්. ඊට පස්සේ ඒක පහුකා යම් කාලයක් ගෙවුනට පස්සේ ඒක ඒක නෙමෙයි අදහස ඊට වඩා වෙනස් දෙයක් කියන එක නැවතවතාවක් සාකච්ඡාවට ලක් වෙනවා. ඒකට එහෙම සාකච්ඡාවට ලක් වුණාම ඒක නව මතේ බවට පත් වෙනවා ඒක. ඒ නිසා මේකත් අර විද්‍යාවේ සමහර එක කාලයක නිව්ටන් ප්‍රධාන බුද්ධිලයා නැත්නම් අයින්ස්ටයින් ප්‍රධාන බුද්ධිලයා නැත්නම් ඒක තමයි මතය ඒවැනි අධිපතයක් යක් නිර්මාණය වෙනවා වගේ ඉතිහාසය පිළිබඳවත් ගත්තොත් ඉතිහාසය පිළිබඳව තියෙන මතවාදාන්තරත් ওই වගේ තමයි. දැන් අපට අපේ රට සම්බන්ධයෙන් ගත්තාම රට පිළිබඳව උගා කාලවට දෙමළ ඉතිහාසඥයන්ගේ පොතපත කියෙව්වහම අපට හිතෙනවා ඒ ඒ මතවාදය ඒක හරි කියලා. දැන් අපි යාල්පාරම් බයිපමාලය කියවල බැලුවොත් එම යාල්පාරම් බයිපමාලය කියන කතන්දරත් එක්ක ගත්තොත් එම අපට මේ රටේ උරුමයක් නැද්ද කියලා හිතන මට්ටමේ තත්ත්වයකටපත් වෙනවා අපි. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට එහෙම වෙද්දී අපට එතෙන්දී හිතන්න සිද්ධ වෙන්නේ මේවා ආදානග්‍රාහීව අල්ලගන්න අවශ්‍ය කරන දේවල් හැටියට නෙමෙයි. මේවා කිසියම් තුලනාත්මකව විග්‍රහ කරගෙන යම් ප්‍රමාණයකට මේක ඇතුලේ යම් සංවාදයක් නිර්මාණය කර ගැනීම වැදගත්. ඒ වගේම අවසානෙ ගත්තාම මේක ධර්මයට අනුකූලව ගත්තත් සම්මුතියක් තමයි අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. සම්මුතියක් පමණයි. මේක කිසියම් සම්මුතියක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඒ සම්මුතිය මූලාශ්‍ර මත පදනම් වෙන්න පුළුවන්, ඒ නැත්තම් කරුණ මත පදනම් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ගිහිල්ලා අපට යම් ප්‍රමාණයකට සාකච්ඡාවක් නිර්මාණය කර ගැනීමයි අපේ උත්සාහය. එහෙම නැතුව අපිට මේක සම්පූර්ණයෙන්ම මේ පරම වූ දෙයක් හැටියට මේ ඉතිහාසය ගැනීම, ඉතිහාසය කියන එක පරම දෙයක් හැටියට ගැනීම ඇතුළෙම අපට ඇති වෙන්නේ අපි මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා ඇත්තට. අපි වැරදි විදිහට මේක තේරුම් ගන්නවා මේක. මොකද ඊට පස්සේ තව අවුරුදු 100ක් ගියාට පස්සේ තව කෙනෙක් ඉදිරිපත් කරන ප්‍රවාදයක් විසින් මේ ඉතිහාසය පිළිබඳ කියපු සම්පූර්ණ කතා ටික වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට අපි අර අර කරපු කාලයෙන් අප ගත්ත අර අර වෑයමේ ප්‍රතිඵලය මොකක්ද අවසානයේ? අවසානයේ ගත්තාම අර ඔබතුමා අහන අපේ කපිලවිරිස් මහත්තයා අහන වගේ මොකද්ද මේකේ තියෙන වැඩේ? එතුමා අහන ප්‍රශ්නේ ඒ හරලව සරල වශයෙන් කිව්වොත් එමු. ඉතින් ඇත්තටම ගත්තොත් එමු ඒ විදිහට ආදානග්‍රහීව මේ ප්‍රශ්නේ මේවැනි කරුණු සම්බන්ධයෙන් ගැනීම අපේ සමාජයේ ප්‍රගමණය කරේ කිසිසේත් බලපාන්නේ නැහැ. නැත්නම් අපේ ජීවන අධ්‍යීම වඩා පරදායි තැනකට ගෙනියාම සම්බන්ධයෙන් අපේ අධ්‍යාත්මිකව හෝ අපේ භාවාත්මකව හෝ ශාරීරික මානසිකව කවර ආකාරයකින් ගත්තත් පළදායි දෙයක් වන්නේ නැහැ. නමුත් මේ අධ්‍යයනය කිරීම, මේ සාකච්ඡාවට සහභාගී වීම, ඒ වගේ සංවාදයකට ප්‍රවේශ වීම ඇතුළේ අපට කිසියම් ආකාරයක දැක්මක් නිර්මාණය කරගන්න පුළුවන් මේ කරුණු ගොනු කරන්නේ මේ ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති වෙන්න මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ ඉංග්‍රීසින් විසින්. ඒකට ලිඛිත හා වෙනත් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්න මම සූදානම්. එහෙම මිසක මේ රාම රාවණ සම්බන්ධයෙන් හෝ එවැනි ඈත කරුණු වලට යන්න තරම් ගැඹුරු ඉතිහාසඥයෙක් නෙවෙයි මම. මම දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ ඇති කරගත්තේ කොහොමද කියන එක, ඉංග්‍රීසි පරිපාලනයේ කොයි ආකාරයෙන්ද ඒක කරේ කියන ටික විතරයි මගේ මම ඉදිරිපත් මට පුළුවන් මගේ කතාවකදී ඉදිරිපත් කරන්න. ඒකට සාක්ෂි සහිතව ඒක බොහොම ඈතකදී, ඒ කියන්නේ අවිට අවුරුදු 200කට පමණ ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්, මගේ අධ්‍යයනයකින් මම ඒක හොයාගෙන තියෙනවා. හැබැයි ඔය මට තියෙන ප්‍රශ්නේ දැනට මේ රාම රාවණා වගේ ප්‍රශ්න නෙවෙයි. මොකද මෙතන යම්සි ප්‍රශ්නයක් තියෙනවා ජාතීන් අතර ඇති කරලා, ඒක ඕනාට වඩා ඈතට ගිනිහිල්ල පරණ කරනකොට මේක පැටල වෙනවා. දැන් නඩුවක් අහන්න ගියාම සාක්ෂි කාර්යයෙන් අහනවා මිනිහ අරන් ගිහිල්ලා ඈතට අරන් ගිහිල්ලා මේ දුරට අරන් ගිහිල්ලා කනකෝල අතාරිනවා, ඒ අරට උත්තර දෙන්න බැරි වෙනවා. එහෙම නෙවෙයි, පරිපාලන වශයෙන් ඍජුව කියන්න පුළුවන් මෙන්න මේ විදිහට ලංකාවේ ජාතිවාදී ඇති වෙන්නේ කියලා. අන්න ඒක තමයි මම ඉන්න ස්ථාවරේ. ඊට වඩා ගැඹුරට යන්න තරම් මම දේවල් අධ්‍යයනය කළ නැහැ.
මට තිබුණ දේශපාලන වශයෙන් උනන්දුවක් ඒකට ගැලපෙන්න තමයි මම අධ්‍යයනය කරලා තියෙන්නේ මට ඊට වැඩි කතා කරන්න එක පස්සේ කතා කරමු හොඳයි මේ අමරකොන් මහත්තයා ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම ඕලන්ද යුගයේ හෝ විලන්ද යුගයෙන් පසුව මේ දක්වා මේ ප්‍රධාන මේ රටේ මෞබිම කරගත් පීතෘ භූමිය කරගත් සිංහල ජාතිය හා මලබාර වලින් පැමිණි මේ ද්‍රවිඩ කියන ජන වර්ගයක් සමග කලාප වෙන් කරගෙන උතුර ඒගොල්ලන්ගේ නැගිට ඒගොල්ලන්ගේ කියලා ഇതു ഗെട്ടുമക് വർദ്ധനയ ഉണാ ഏക ഉങ്ങത് വലവട വിദേശകിയൻ വശേൻ മിരട്ട മങ്കൊല്ല കണ്ണ ആപു ഒളന്ദകാരയോ ഇംഗ്ലീഷുകാരയോ വിസിൻ തമാഗേ വഹൽ കമ്പട ഗനാപ മലബാർ ദ്രവിഡായഗേ വിശാല വിസ്തരക് പിടിമന്ദവ മമ രാജ്യ ലേഖനാഗാരേ 1820 സിട 1890 ദക്വാ സീലമ ജനസംഖ്യാ ലേഖന ലബാഗത്ത ഏ തുലിൻ തമ മമ കഥാ കരന്നേ ඒ සම්බන්ධ ඔක්කොම දේවල් මම CD වලින් අරගෙන තියෙනවා විශාල මුදලක් වියදම් කරලා ඒකෙදි මම සරලව ඉස්සරයක් කරන්නම් කිස්වස්ස 1820 සිට රාජ්‍ය ලේඛනාගාරයේ බ්ලූ බුක්ස් වල ඒ පිටපත් ගත්තාම සිංහල ජනගහණය තමයි වැඩිම ප්‍රමාණයක් එහි සටහන් වෙලා තියෙන්නේ පෙන්සල් වලින් පෑන් වලින් තමයි ඒ කොලේ හදලා තියෙන්නේ 1820 ට කලින් කොටස් 1814 සහ 1826 ලේඛන දෙකක් වෙනම තියෙනවා රාජ්‍ය ලේඛනාගාරයේ. ඒවා ඔක්කොම මම පිටපත් වලින්ම අරගෙන තියෙනවා. ඒ තුල ද්‍රවිඩ කියන මලබාර් කියන කට්ටිය බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නේ. 1820 සිට ටික ටික මේ වහල් මලබාර්වරු පැමිණලා තියෙනවා. ඒකෙදි පැහැදිලිව සටහන් කරලා තියෙන්නේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් මයිග්‍රේෂන් මලබාර් ටැමිල්ස් කියලා. ඒක 1880 දක්වාම ඒ සටහන් වෙනවා සීලුම ලේඛනවල මෙච්චර මලබාර් සංඛ්‍යාවක් ආවා සීසන් එකෙන් පස්සේ මෙච්චර මලබාර් සංඛ්‍යාවක් ගියා එතකොට 1860 වෙනකොටත් සාර සිංහල ජනගහනයක් හිටියේ ඒක සිංහලිස්ලා කියලා එතකොට අන්තිම මලබාර් ටැමිල් මලබාර් ටැමිල් කිව්වම මේ අයගේ ඒ ලිස්ට් එක අරගෙන මම ඒ ගැන වෙනම එපිසෝඩ් එකක් ලියාගෙන යනවා දැනටත් හරිද මලබාර් වලින් පිරිච්ච උතුරු නහ නැගින පළාත් කියන එක මගත මෙතෙක් ද්‍රවිඩාය පොත් විශාල සංඛ්‍යාවක් වෙන තියෙනවා ද්‍රවිඩාගේ නිජ බිමක් එක සිංහලයෙන් හිටියේ නැතිකම කතාවක් තියෙනවා එතකොට මේක එතනින් ඔබට මම අරගෙන ගියා මොකද ඔය මහදේවන් සහ සීල අය කරන්නේ කිස්ස පූර්ව යුග විතරක් නෙමෙයි බිලියන ගණන් ඈතට ඒගොල්ල බොරු ඉතිහාසයක් හදලා යුග පවා හදලා කරපු මම සියල්ල පොත් බලලා තියෙනවා ඒවට කිසි ඉතිහාස සාධකයක් නැහැ නිර්මාණය කරපු හිතළු තමයි තියෙන්නේ එතකොට ඒගොල්ලෝ උත්සාහ කරනවා ওই කිස්ස වර්ෂ පස්සේ සත වර්ෂයේ මම ස්ථාන ගැන මම වෙනම දැන් මතකින් කියන්න බෑ හවල්තෙන් ගල ඒ දෙමළ පාටත් එක මට කියවන්න මට ඒ ගැන හොඳට ස්ටඩි කරලා තියෙනවා එතකොට කිසුපුර 270ට එහා 79ට 70ට එහා කිසිදු සාධකයක් දෙවිඩ සෙල්ලිපියෝ දෙවිඩ වර්ගයක වර්ගයක්වත් කිසිම ඉතිහාසයක ඉන්දියාව හෝ ලංකාවේ දැනගන්න ඒ තියා දෙමළගේ ඉතිහාසයවත් ඉදිරිපත් කරන අයගේ හිතළු මිස සාධක නැතුව තමයි ඉදිරිපත් කරන්නේ මට කියන්න තියෙන්නේ අමරකොන් මහත්තයා විශේෂයෙන්ම අර තීරණ ලේඛන බලලා අර කියපු අවුරුදු 200 කතර කාලය තුල මේ ඉංග්‍රීසීන් විසින් සහ ඕලන්ද යුගයේ අවසන් කාලේ මේ මලබාරුලින් ගිනාපු ජනතාව තමගේ වහල් විදිර යොදාගෙන එයා යොදාගෙන මේ පැත්තට ගහලා අතගත් ඇති කරගත්ත මේ ගැටුම තමයි අද මේ ඊළඟ යුද්ධයක් දක්වා ගිහිල්ලා තියෙන්නේ ඉතින් මම ඇත්තසෙන්ම යාපනයට ගිහිල්ලා 2016 ඉදී පැහැදිලි ඉදිරිපත් කළා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ මලබාර් ටැමිල තමයි මේ ඉන්නේ ඔක්කොම කියලා ඉග්‍රේසස් මන්දිරන් ඔක්කොම ඉන්නේ ඒක වීඩියෝ එක මගේ බල දෙහැකි කියනකොට SDGP කරතර බැලුවම ඒකෙදි මම කියලා දෙනවා කක්ටි නිස්සබ්දව හිටියා නිකන් නෙමෙයි ලේකේ නැතුව පොතකුත් බාර දුන්නා ඒවා රාජ්‍ය ලේඛනාගාරයේ තියෙන දා කාටවත් බුරු කරන්න බෑ ඒක පත්‍රවලත් විසිකාරක මගේ ඉතින් ගියා සාමාන්‍ය ජෙනරල් විස්තරයක් හරිද ඉතින් මලබාර් වලින් ආපු අය මිස යාපනය රජුරන්ටත් ඉඳලා තියෙන්නේ කුලියට ගෙනාපු අඩුක් කර කියන 18,000 සේනාවක් විතරයි. සිංහලයි වැඩිම ප්‍රමාණයක් හිටියේ. ඔක්කොම සටහන් වෙනවා පොඩිගි පීස් දරණික මාතේ බිබ්ලොන් තොරතුරු පුතුගීස් ලේඛනය පරිවර්තනය කළා පොජිස් ඉරක් මන්දේ තැන් කීපයක දාලා තියෙනවා. ඉතින් මේ දැන් ඇති වෙච්ච 98%ක් තියෙන කලින් වැඩි ඕනේ 1971 දී 21,000 ගණක් සිංහල මිනිස්සු ඉඳලා තියෙනවා. යාපනය දැන් ඒක 4,000 විතර 3,000 බැහැලා තියෙනවා. හරිද ඊට කලින් 1860 ගාන 107ක් ඉඳලා තිනවා සිංහල ජනපද පැහැදිලිව ඒ ලේඛන වල සටහන් වෙනවා මේ ඊළඟ දවසේ ලේඛන වල අංකත් එක්ක මම ඉදිරිපත් කරන ඉදිරිපත් කරපු ඉස්සරත් එක්ක ඔහු
කලෙක්ටර්වරයා එනකොට ජෆ්නා වලට 1860 දී සිංහල ගම්මාන 200කින් 13ක් අහෝසි වෙලා ඊළඟ අවුරුද්දේ කොට තව 3ක් අහෝසි වෙලා 60 ගානක් අහෝසි වී විස්තරයක් යගේ පැහැදිලිව තියෙනවා ඒගොල්ලෝ මලබාර වලින් පිරීම නිසා සිංහල විසින් යාපනයේ දාලා විස්තර දෙනවා එතකොට කාටවත් 1820 නම් මේ මලබාර වලින් උතුරට ගිහින් පිරීම සම්බන්ධව කිසිම කෙනෙකුට අභියෝගයක් කරන්න බෑ මගේ වර්තාව ඉදිරිපත් කරන තෙක් මෙතේ කවුරක්වත් ඒ ගැන ඉදිරිපත් කළත් නැහැ නමුත් ඉන්ටර්ටේට් ගියාම 1880 කින් නම් තමයි යාපනයේ ජනගහන විශ්ලේෂණ ඉන්ටර්ටේට් එක දකින්න පුළුවන් මොකද ඊට කලින් 79 දැම්මනම් තියෙන මලබාර් ටැමින් කියලා ඒක උඩ ඔක්කොම තියෙන මලබාර් ටැමින් ඒක පිටින් ආපු අය කියලා පේනවා ඉමිග්‍රේෂන් මයිග්‍රේෂන් ප්‍රමාණයත් ඒක දාලා තියෙනවා මයින්ද කුමාර මාත්මයා මේ දැන් සිලොන් ටැමින් කියලා වැටේ අපි දැන් සාකච්ඡාවට ලක් කරන කාලවකවානුව නෙවෙයි කියලා මම හිතන්නේ ඒකට අපි මේ අමරකන් මහත්තයාගේ ඒකට පෝෂණයක් ලබා දෙන මම කතා කරේ ඒක වැදගත් ඇත්තටම අපේ අමරකන් මහත්තයාගේ ඒකට ප්‍රතිචාරයක් හරි දෙයක් වැදගත් මම දක්වන්න කැමතියි මේ යාපනයේ තියෙන ඔක්සිරල් බයිබල් සොසයිටි කියන එක ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ පල්ලියට චර්ච් ඔෆ් සවුත් ඉන්දියා කියන එකට සම්බන්ධ කරන තමයි ඉස්සෙල්ලා ඇමරිකන් මිෂනාරින් ආවට පස්සේ යාපනයේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමගේ මදුරාසි පල්ලියට සම්බන්ධ කරලා බුද්ධ අපගමම ලංකාව පාලනය කරේ මදුරාසියත් යට මදුරාසියත් එක්ක මදුරාසියෙන් තමයි පාලනය වුණේ ලංකාව මේ 1818 මහා මිනිස් ඝාතනයෙන් පස්සේ ආගෙන මේ බ්‍රවුන් රිග්ගේ 1819 ජනවාරි මාසේ ගාල්ලට රැස් වුණා ඔක්කොම මිෂනාරි කියන්නේ කතෝලික රෙපරමාදු ඊළඟට ඇංග්ලිකන් ඔය බෙස්ලියන් ඒ පල්ලි ඊළඟට ඇමරිකන් මිෂනාරි මේ හතර ගොල්ල රැස් වෙලා ගාල්ලට ඒගොල්ලෝ තීන්දුවක් කරන් තිනවා ලංකාව දෙමළ සිංහල කියලා දෙකට බෙදන්න උතුරු නැගෙනහිර දෙමළ අනිත් එක සිංහල කියලා. මේ තීරණය මේ පොතේ තියෙනවා. මේ මිෂනාරි වාර්තාවකින් අරන් මේක කියන්නේ. මේ මිෂනාරි වාර්තාව ගිල තියෙන ද රෙවරන් ජේ බ්‍රවුන් report to the missionary conference south india and ceylon in 1879. මේ ඇත්තට යන්න ඕන මේ මෑත ඉංග්‍රීසි කාලේ සිද්ධි වලින් ඔප්පු වෙනවා. මේක මේ 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 මේක තියෙන හූල්ගේ පොතෙත් එක තැනක මේ ඔක්සිලරි බයිබල් සොසයිටි ගැන. එතකොට 1819 කියලා කියන්නේ 818 ඌවේ කැරැල්ලයි ඉවර කරගත් මර්ධනය කළ ඉවර කරේ 818 අගදි. ඒතර ජනවාරි මාසයේ එකම තමයි රැස්ුනේ ගාල්නට මේ මිෂනාරි. කවුද ඒක මතේ මෙහෙව්වේ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියන චීෆ් ජස්ටිස් එතකොට හිටියේ. ඒ චීෆ් ජස්ටිස් එංගලන්තෙට ගිහිල්ලා ඊට පස්සේ 819 මාර්තු මාසෙදී එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ ඇති කළ රාජකීය ආසියාතික සංගමය කියලා. ඒ සංගමයට ලංකාවේ තිබුණු පුස්කොළපොත් විශාල සංඛ්‍යාවකුයි මහාවංශේ අරන් ගිහිල්ලා තියෙනවා. මහාවංශේ යුරෝපයට හඳුන්වා දුන්න පුද්ගලයා හැටියට මේ පොත්වල තියෙනවා ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්. ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නාමේ 1805 දී ලංකාව. ඔහු දෙමළ ඊළඟට තෙලඟු ඊළඟට හින්දි ඒ භාෂා දන්න සුද්දෙක්. එයා පොඩි කාලේ හිටියේ ඉන්දියාවේ. එයාගේ තාත්තා දකුණු ඉන්දියාවේ රස්සාව කරා. ඊට පස්සේ එහෙයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ගියා එංගලන්තෙට ගිහිල්ලා නීති විෂය හදාරලා ලංකාවේ ඇවිල්ලා පිස්කල් අද්වකාත් හැටියට වැඩ කරා. ඔය ඩොයිලි ගැන තමයි අපි ඉතිහාසයේ කතා කරන්නේ. ඩොයිලිත් එක්ක සමාන්තරව තමයි මෙයා හිටියේ ලංකාවේ. ඩොයිලි මරණ 1824 දී ලංකාවේදී මෙයා 1819 ගියා ආපහු එංගලන්තෙ ගිහිල්ලා රාජකීය ආසියාතික සංගමය හැදුවා. හැදලා මේ හිටියේ කවුද මේ සයිමන් කාසිචෙට්ටි තමයි ඉස්සෙල්ලාම ගුරු ඉතිහාසයේ ලිව්වේ. ඒවට සාක්ෂි තියෙනවා. එතකොට එයා කරපු වැඩේ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්. අපි ඉතිහාසයේ කතා කරන්නේ නැහැ ජොන්ස්ටන් ගැන කවුද. අතෝසේ මේ 1848 ටොරින්ටන් පාලනයෙන් පස්සේ කැරල්ලක් ඇතුණා මාතලේ කැරල්ල. ඒ කැරල්ල 1849 ගෙනාව ආරූග නාවල
අපේ පීඩිත ආගම මෙතුමා ස්ථාපනය කරේ කුලවාදී ස්ථාපනය කරේ යාපනේ ඔය මම ඔය ටික විතරයි කිව්වේ මගේ සිට ඒවයිද පැහැදිලි කරනවා ඔව් අපේ අමරකෝන් මහත්මයාට ඈතට යන්නේ ඔව් ඈත අපේ අමරකෝන් මහත්මයාට ඉතාම ස්තුතිවන්ත වෙනවා හැබැයි ඇත්තටම ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරනකොට මට නිකම් පොඩි ලෝභකමක් වගේ දැනෙනවා මේ ඒ කරුණික වෙනත් දිනයකදී ගන්න වටින ඉතාම සාහසීය ගැඹුරු කාරණා ටිකක් කියලා ඒ නිසා අපිට තමයි එතරම් ඈතට යන්නේ නැහැ නෑ නෑ ඒක තමයි ඒ කරුණු ටික මේ කරුණු මූලාශ්‍රය ඔබතුමා ඉදිරිපත් කරන මූලාශ්‍රය ටිකත් එක්ක අපි වැඩි දවසක් නොගින් ඉතාම ඉක්මනින් මේ සාකච්ඡාවේ ඒ අදියර අපි සාකච්ඡාවට ලක් කරමු කියලා යෝජනා කරන්න කැමති අපේ අමරකෝන් මහත්මයාට මොකද ඒ ඒ කියවෙන කරුණු වල ඉතා ගැඹුරක් ඒ වගේම අපි නොදන්නා ඉතිහාසයක් ඊතරම් ඈතට නොගියාට ඉතාම වැදගත් කරුණු සම්භාරයක් එහි තිබෙන බව අපට පේනවා ඒ නිසා මා කැමති ඒට අවස්ථාවක් ලබා ගන්න මීට වඩා පුළුල් ආකාරයට වෙනත් දිනයක් ලබා ගනිමින් අපේ නීතිඥ අරුණ හේවස මහත්මයා ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න මම අද දින විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න කැමති මේ තික්කම මහින්ද කුමාර මහත්මයාට මට හිතෙන්නේ අපි එතුමාව කැඳවගත්තේ ඉතාම හදිසියෙන් එතකොට එතුමාට එතුමා ගැන ලොකු එතුමාට තියෙන ලොකු දැනුම් සම්භාරයක් මොකද මම දන්න හැටියට මේ යාපනයේ අර්ධද්වීපය සහ මේ දෙමළ ජනතාවගේ සම්භවය පැමිණීම ගැන ලෝක මට්ටමේ ඉඳලා ලංකාවට පැමිණීම දක්වා මේ වගේ නිරවුල් අධ්‍යයනයක් මීට පෙර කවුරුවත් කරලා නැහැ මේ තව කවුරුවත් කරමින් සිටිනවා පේන්නත් නැහැ එතකොට ඒක ඉතාම කැපවීමෙන් විශාල ජීවිත පරිත්‍යාගයකින් කරපු වැඩක් ඒක හන්දයි අපි එතුමාව විශේෂයෙන් අගය කරන්න ඕනේ අපි සිංහලයේ හැටියට මේ අපේ ඉතිහාසය මේ තරම් මතු කරන්න ගන්නා වූ එතුමාගේ වෑයම ගැන අනිත් එක එතුමාට ඒකට විශේෂ සුසුකමක් ඒ තමයි එතුමාගේ පරපුර තමයි මේ අපේ මේ ඉතිහාසයේ ගොඩනැගුවේ ඒකත් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ අවස්ථාවේ එතුමාගේ පරපුරට අපි ණය ගැති මේ ජාතිය මේ මට්ටමට ගොඩනගලා තිබුණට ඒක ගැනත් මම විශේෂයෙන් කියන්නවා ඒකම මට හිතනවා අපේ සන්නස්ගම මැතිතුමා ඉක්මන් වුණා වැඩි එතුමා ගැන විවේචනයක් ඉදිරිපත් කරන්න ඒක ඊතරම් සුදුසු නැහැ මොකද එක පැත්තකින් අවසානයේ පූර්ණිකමණයක් මත ඉඳලා චෝදනාවක් කරනවා වුණා මේ රෝ උත්තුකාරය කියලා මම ඒකද දැනගන්න කැමති එතුමා ඇහුවානේ ලිඛිත මූලාශ්‍ර මොනවද කියලා මේ හදිසියේ ආපු අපේ ටික්කෝ මහින්ද කුමාර මහත්තයාගේ ඒක හන්ද මම අහන්න කැමති දැන් රෝත්තුකාරයෙක් කියලා චෝදනා කරන්න සන්නස්ගම් මහතාට තියෙන ලිඛිත මූලාශ්‍ර මොනවද දැන් ඉදිරිපත් කරන්න පුළුවන් අද අපේ මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙක් වේලා සහභාගී වීමෙන් ඔබ හැම දක්වපු අනුග්‍රහයට අපි වඩාත් ස්තුතිවන්ත වෙනවා ටික්කෝ මහින්ද කුමාර මහත්මයා දක්වපු කැපකිරීම පරිශ්‍රමයට අපි ප්‍රණාමය පළ කරනවා පියදෙසිරි අමරකෝන් මහත්මයා එතුමාගේ ඉතාම වැදගත් කාරණයක් තිබියදී ඉතා ඉක්මනින් නැවත ප්‍රමිණ අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන එතුමාටත් ස්තුතිවන්ත වෙනවා ඔබ හැම දිනාටම අපේ ස්තුතිය පළ කරමින් පින් දෙමින් අද අපේ වැඩසටහන මේ නම් සමාප්ත කරනවා ඔබ හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි